ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ PC games total එක එකත් එක්කදී මම අදත් ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ Unity එකේ වීඩියෝ එකක්. ඉතින් මේ Unity එකේ ලොකු ලොකු දේවල් කරන්න කලින් මේ beginner කෙනෙකුට කොහොමද assist දාගන්නේ, ඒ කියන්නේ assist වලින් object අරගෙන අපි project එකට add කරගන්නේ කොහොමද, project එකක් export කරගෙන game එකක් හදාගන්නේ කොහොමද. ඉතින් ඒ දේවල් කියලා දෙන්න තමයි මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් ඒ පොඩි පොඩි දේවල්, ඉතින් මේ ලර්න් කියන ටැබ් එකක් තියෙනවා මේ Unity එකේ. හබ් එකට ගියාට පස්සේ Unity හබ් එකේ අපි ප්‍රොජෙක්ට් එක ඔන් කරන තැනට ගියාට පස්සේ මෙතන ලර්න් කියලා ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එකට ගියාට පස්සේ ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මයික්‍රෝ ගේම්ස් කියලා. මයික්‍රෝ ගේම් තුනක් මෙතන අපිට දීලා තියෙනවා Unity එකෙන්ම. මේක අපිට මේ බිගිනර්ස්ලාට තමයි මේ දේවල් අපිට තියෙන්නේ. ඉතින් මේකේ ටියුටෝරියල් පාඩම් වගේක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. උනාට ටියුටෝරියල් එක මම ඒ විදිහට එතන කරන්න යන්නේ නැහැ. මම ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් එතන තියෙන පොඩි පොඩි දේවල් මම ඔයගොල්ලොන්ට ඒක විස්තර කරලා දෙන්න. ඉතින් මේ මම මේ ගොඩක් කට්ටිය කැමතිනේ ෆස්ට් පර්සන් ෂූටින් ගේම් වලට. ඉතින් මම මේ FPS මයික්‍රෝ ගේම් එක තමයි මම තෝරගත්තේ. ඉතින් ඔයගොල්ලොන්ට මෙතන ඕපන් ප්‍රොජෙක්ට් වලට කලින් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා මම තියෙන මම ඩවුන්ලෝඩඩ් කියලා වෙලා තියෙනවා. ඉතින් බිගිනර් කෙනෙකුට තමයි මේ ප්‍රොජෙක්ට් එක දීලා තියෙන්නේ. ලොකු දේවල් කරන්න කලින් තමයි මම මේ ඔයගොල්ලොන්ට මේක කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ C hash වලින් ප්‍රෝග්‍රෑම් කරන්න කලින් මේක කොහොමද එක්ස්පෝර්ට් කරන වැඩ, ඒ ටික ඔයගොල්ලොන්ට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට අරන් ඉන්නේ. දැන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මෙගාබයිට් 30 ගානක් විතර තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මෙතනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙතන ඕපන් ප්‍රොජෙක්ට් කියලා වැටෙනවා. ඉතින් මම ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න හදනනේ. දැන් Unity වලින් ටික වෙලාවක් යාවි. ඉතින් ඔන්න ඒ FPS ගේම් එක ලෝඩ් වුණා. මේක සාමාන්‍ය මේ චූටි ගේම් එකක් තමයි ඒගොල්ලෝ මේ හදලා දීලා තියෙන්නේ. බිගිනර් කෙනෙකුට එක ප්ලේ කරලා බලලා සහ ඒකේ තියෙන දේවල් වෙනස් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඒගොල්ලෝ හදපු බෑග්‍රවුන්ඩ් එක, මේගොල්ලෝ හදපු පොළව, මෙතන ටරන්ට් එකක් හදලා තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. ඉතින් මෙතන FPS කියලා මේක ඇතුලේ තියෙනවා. මේක ගොඩක් තියෙනවා. මේක තමයි ඇසෙස්ට්. මේගොල්ලෝ හදලා තියෙන ඇසෙස්ට් තියෙනවා. ප්‍රීෆෙබ් එක ඇතුළට ගියාට පස්සේ එක එක ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. මේක ඇතුළේ එනිමීස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ටරන්ට් එකක් අරගෙන මේ විදිහට ඇදලා ගත්තා. එතනින් දාගන්න පුළුවන්. බලමු කොහොමද ඒක දාගන්නේ කියලා. මෙතන ඇසෙස්ට් වලින් මෙතන මේ දේවල් ගන්න කොහොමද කියලා. ඉතින් ඔන්න මම ගේම් එකට ඒ ටරන්ට් එක ඇඩ් කරගත්තා. එතන එතන එනිමි කෙනෙක් විදිහට, මෙතන සාමාන්‍ය එනිමි කෙනෙක් මම මෙන්න මේ හරියෙන් විතර ඇඩ් කරගන්නම්. ඕගොල්ලොන්ට පුළුවන් මේ දේවල් අතහදා බලන්න මේ විදිහට. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ලොකු නිර්මාණයකට යන්න කලින් මේ දේවල් ඕගොල්ලොන්ට කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේකේ පුළුවන් දැන් මම තව ටරන්ට් එකක් මෙතනින් සෙට් කරන්නම්. මේක මෙහෙම ලේසි වගේ පෙවුනට මේ අර මම පෙන්නන මේ උදාහරණ විදිහට ඒගොල්ලු දීලා තියෙන දෙයක් මේ බිගිනර් කෙනෙකුට සාමාන්‍යයෙන් මේකේ ඕනම දෙයකට කැමැත්තක් තියෙන්න ඕනනේ දිගට කරගෙන යන්න. ඒ නිසා තමයි මම මේ දේවල් ඔයගොල්ලොන්ට පෙන්නන්නේ. ඉතින් මේක පටන් ගන්න කෙනෙකුට බොහොම වැදගත් දෙයක්. ඉතින් මේ ප්ලේයර් තමයි මෙතන ඉන්නේ. මෙතන මම දෙන්න ලං කරලා බලන්න. ඒගොල්ලෝ මේවට ඇසෙස්ට් වලට ලියලා තියෙන්නේ. මෙතන ස්ක්‍රිප්ට් ඔගලොන්ට පේනවා ඇති. මෙතන ප්ලේ ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙනවා ඔගලොන්ට. ඒ දේවල් මෙතන ගොඩක් දේවල් තියෙනවා ඔගලොන්ට බලන්න පුළුවන්. ජම්ප් එකට ඉස්සරහට යන්න මේ ස්පීඩ් එකට සහ අපේ හෙල්ත් එකට පවා ඒගොල්ලෝ ස්ක්‍රිප්ට් එකක් හදලා තියෙනවා ඔගලොන්ට බලාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ කාමර ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලන්නම්. කාමර මෙතන සීන් වල එතන නෑ.
මේ ඔගොලොන්ට පේනවා ඇති මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙන දේවල්. මේ ෆෝල්ඩරෙන් ෆෝල්ඩර් එකකට ඔගොලොන්ට බලා ගන්න පුළුවන් මේ තියෙනවා මේ C# වලින් ලියපු ඇක්ට මේ එක එක දේවල් වලට ලියපු ස්ක්‍රිප්ට්ස් මේ තියෙන්නේ අපිට ඕන මේ ස්ක්‍රිප්ට් සේව් කරගෙන අපේ දේවල් වලට පාවිච්චි කරන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට මම කියන්නේ වේලාසනින් ඒ කියන්නේ එහෙම එහෙම ඩවුන්ලෝඩ් නොකර C# පුරුදු වෙන එක තමයි වැදගත්ම දේ ඒ වගේම කියන්න ඕන C# කියන්නේ C ලැන්ග්වේජ් එකෙන් එන එකක් බේසික් එක C C ලැන්ග්වේජ් එක ගොඩක් වෙලාවට බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් ඒක මේ සිංහල ට්‍යුටෝරියල්ස් ඕන තරම් YouTube එකේ තියෙනවා C# කියන්නේ 2002 ආපු ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් C එක එහෙම එකක් නෙවෙයි C# එක ඉගෙන ගන්න කලින් ඕගොල්ලොන්ට ටිකක් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් පැත්ත ඉගෙන ගන්න කැමති නම් C එක ඉගෙනගෙන C එක ඉගෙන ගන්නකොට වයිල් A ටික ඉගෙනගෙන ලොකු දේවල් ඕනේ නැහැ ෆයිල් හැන්ඩලින් උත් අවශ්‍ය නැහැ මොකද්ද මේ ෆන්ක්ෂන්ස් දක්වාවත් ඉගෙන ගන්න එතකොට ඕගොල්ලොන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම කියන්නේ ගොඩක් වෙලාවට අපිට දැන් මේ කාලෙදී අපිට තියෙනෝ නම් හොඳයි පොඩි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ගැන දැනුමක් තියෙනෝ නම් හොඳයි කියලා හිතනෝ ඉස්සරහට මේ දේවල් අවශ්‍ය වේවි හැම පැත්තකටම ගොඩක් වෙලාවට මේ දේවල් අවශ්‍ය වේවි කියලා මම හිතනෝ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන තියෙන එක හොඳයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් පැත්තෙන් කියන්නේ ජාවා එක පාටම ඉගෙන ගන්නේ නැතුව කියන්නේ ජාවා සමහර කට්ටිය අවුල් කරගන්න වෙලාසනින් ඉගෙන ගත්තාම C එක බේසික් එකක් ඒ බේසික් එක ඉගෙනගෙන C++ වලට ගිහිල්ලා C++ වලින් ක්ලාස් ඔබ්ජෙක්ට් හදන විදිහ ඉගෙනගෙන ඒ දේවල් කරගත්තාම මම හිතනවා ලේසි වෙයි කියලා. ඉතින් ඒ දේවල් වලට YouTube එකේ ඕන තරම් තැන් තියෙනවා YouTube එකේ සිංහලෙන් උගන්වන දේවල් තියෙනවා. ඉතින් ඒ සොෆ්ට්වෙයාර්ස් උත් පවා කෝඩින් කරන්නේ නොමිලේ ගන්න පුළුවන් C++ කෝඩින් කරන්න ඕන නම් Visual Studio එක වුණත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් ඒක community කියන version එකෙන් ඔයගොල්ලෝ නොමිලේ download කරගන්න පුළුවන් මම මේ බැලුවේ මේ මෙතෙන්ට කාමරයක් add කරගන්නේ මේ levels එක ඇතුලේ rooms කියලා තියෙනවා ඉතින් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් එක එක જાතිය rooms මේකේ තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ inbuilt හදලා ඉතින් මට ඒ තැන හොයාගන්න බැරුවයි ඉස්සෙල්ලා තිබුණේ බලමු මේ විදිහට මෙතන රූම් එකක් මම ඇඩ් කරගත්තා සාමාන්‍යයෙන් පොඩි දෙයක් මෙතන රූම් එක අපිට පුළුවන් මේ විදිහට ගාන රූම් එකක් සෙට් කරගන්න කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් එක හරි. ඉතින් මම තව මොකක් හරි රූම් එකක් ඇඩ් කරගන්න මම බැලුවේ මේ පැත්තෙන්. අවශ්‍යත් නැහැ නේ මම ඒක ඩිලීට් කරලා දාන්න. ඉතින් තමන් බැලුවා තව මේක ඇතුළට ගිහිල්ලා බලමු. එනිමිස් වලට ගිහිල්ලා මම තව ලොකු හෙවි ටරන්ට් එකක් මෙතනින් සෙට් කරන්නම්. ඉතින් දැන් ඕගොල්ලොන්ට පුළුවන් මේකේ කොහොමද දැන් මේ පේන්නේ අපේ කැමරා මේන් කැමරා එකේදී පේන විදිහ මේ හෙල්ත් බාර් ගැන නම් මනම් ගැන හිතන්න එපා. ඒව පස්සේ හදාගන්න පුළුවන්. මේක මේ බිගිනර්ස්ලට තියෙන පොඩි ගේම් එකක්. මේක කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ කියලා ඒ කියන්නේ මේක ඉම්පෝර්ට් කරගන්නේ එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද මේ දේවල් මේ ඇසිස්ට් වලින් මේ දේවල් දාගන්නේ කොහොමද ඉතින් මේ දේවල් ඉගෙන ගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. අපි මේක නිකන් ප්ලේ කරලා බලමු මොන විදිහද මේ දේවල් තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ප්ලේ මූඩ් එකේ ඔයගොල්ලන්ට මේ ඉස්සරහා නම් මැප් එකකුත් එහෙම තියෙනවා. ඒක ගැන හිතන්න එපා. අපිට පුළුවන් මේ විදිහට ඇරෝ කීස් පාවිච්චි කරලා ඉස්සරහට යන්න. ඔන්න මම මැරුණා. මම මේ කාතකින් මයික් එක අල්ලන් ඉන්න නිසා තමයි මේ විදිහ උනේ. ඉතින් මම අහපහු ප්ලේ ගේම් දෙන්නම්.
ඔගලොන්ට පේනවා ඇති ඒ විදිහට අපිට මේ ගේම් එක ඇතුලේ යන්න පුළුවන් අර හෙට මෙහෙට. මම මේක එඩිටින් මූඩ් එක පැත්තට එන්නම් ආපහු. ඉතින් මම ආවා ආපහු එඩිටින් මූඩ් එක පැත්තට. දැන් මේක අපි එක්ස්පෝර්ට් කරගන්න බලමු. ගේම් එකක් එක්ස්පෝර්ට් කරගන්න විදිය, දැන් මෙතන ෆයිල් වලට ගියා, බිල්ඩ් සෙටින් වලට ගියා. දැන් අපිට පුළුවන් මේක Windows Universal Windows Platform වලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන TVOS තියෙනවා, PS4 තියෙනවා, iOS වලට පුළුවන්, Xbox, Android, WebGL ඒ විදිහට, කියන්නේ HTML වලට සපෝට් වෙන්න හදන්න පුළුවන්. ටාගට් ප්ලට්ෆෝම් එක Windows. ඉතින් මෙතනින් තියෙනවා එක එක settings. අපිට මේක බිල්ඩ් කරන්න පුළුවන්. බිල්ඩ් කරනකොට අපිට මෙතන සොෆ්ට් ඒ කියන්නේ මේ අපිට තැනක් දෙන්න ඕන. මම ඩෙස්ක්ටොප් එකේ new folder එකක් හදන්නම්. test 1 කියලා මම මේ විදිහේ folder එකක් හදලා select කරා. දැන් අපි බලමු මේක බිල්ඩ් වෙන්න ඕනද. ඔන්න මේ විදිහට බිල්ඩ් වෙන ඕගොල්ලන්ට පේනවා. හරි, දැන් ඔන්න මගේ ගේම් එක දැන් එක්ස්පෝර්ට් වුණා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මම හදපු මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ new unity project කියන exe එක ඔන් කරලා ඕගොල්ලන්ට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. made with unity කියලා මේ විදිහටලා. දැන් මට මේක ප්ලේබල් මට්ටමේ තියෙනවා. ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් පොඩි ගේම් එකක් විදිහට. ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ සොෆ්ට්වෙයාර් එකේ ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරන්න පුහුණුව තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ. පුහුණුවට ගොඩක් වෙලාවට පුහුණුව වෙන්න ඔයගොල්ලොන්ට පුළුවන්. මේ දේවල් අතදා බලන්න කිසි දෙයකට බය වෙන්න එපා. මේක තියෙන ස්ක්‍රිප්ට් වෙනස් කරන්න, මේ දේවල් වල පාට වෙනස් කරලා බලන්න බිගිනර් කෙනෙක් විදිහට. ඉතින් මේක ස්ක්‍රිප්ට් එක තමන් කැමති නම් මේකේ තියෙන බිහේවියර්ස් වෙනස් කරලා බලන්න. මේකට බලපාන්නේ ඊට පස්සේ මේ වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ සහ මේ තියෙන මේ බිත්ති වල පාට වෙනස් කරලා බලන්න පුළුවන්. ඕගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මේ කරන්ට් වල පාට වෙනස් කරලා බලන්න. මට වැඩි තිබ්බ හෝගල් මම මේ කාටගෙන මේව කරන්නේ. ඉතින් මේ ටරන්ට් වල පාට වෙනස් කරලා බලන්න ඕගොල්ලොන්ට පුළුවන්. ඒ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා බලා ගන්න. මෙතන ඕගොල්ලොන්ට මේකෙන් දෙයක් ගන්න ඇති කියලා ගොඩක් වෙලාවට මේ අලුතෙන් දෙයක් ක්‍රියේටිව් විදිහට හිතන්න වෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලොන්ට අලුත් ගේම් එකක් හදන්න ඕගොල්ලොන්ට ලොකු පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දේවල් ඉගෙන ගන්න වෙනවා, අලුතෙන් ඉගෙන ගන්න වෙනවා, ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ දේවල් තමයි කැපවීමෙන් කරන්න ඕන. ඉතින් මම ක්ලෝස් කරලා දාන්නම්. දැන් පුහුණු වෙන්න වෙනවා. ඉතින් එහෙනම් මම තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සමහර විට ගේම් ප්ලේ එකක් වෙන්නත් පුළුවන්. Unity එකේ ඒවා දිගටම මම කරගෙන යනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා කියලා දෙන Unity එකෙත් ඒ ටියුටෝරියල් එක තිබුණා. බිගිනර් කෙනෙක් විදිහට කොහොමද ඉස්සරහට වැඩ කරගෙන යන්නේ සහ පළවෙනි වතාවට C# වල බිගිනර් කෙනෙක් විදිහට කොහොමද මේ Unity එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන වීඩියෝ සෙට් එකකුත් මම ඉස්සරහට අරගෙන යනවා. අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න, comment කරන්න, like කරන්න, අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.